ඔබත් ස්වභාවික ගබ්සාවකට මුහුණ දුන් කෙනෙක් නම් මේ වීඩියෝව අනිවාර්යෙන්ම බලන්න. බලාපොරොත්තු දහසක් මැද මෙවෙන්නක් ඔබේ දරුවා පිළිබඳව අසන්නට ලැබුණොත් ඔබට මොන වගේ සිතිවිල්ලක් ඇති වෙන්න පුළුවන්ද? නමුත් අවාසනාවකට මෙන් යථාර්ථයට මුහුණ දෙන්නට අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසාම මේ ගැන දැනගෙන සිටීමත් බොහොම වැදගත්. මලදරු උපතක් කියලා කියන්නේ කුස තුල ඉන්න බිලිඳා මිය යාමෙන් පස්සේ ඇති වෙන තත්වයයි. ඒ කියන්නේ සති 28න් පස්සේ හරි ග්‍රෑම් 500කට වඩා වැඩි දරුවෙකු හරි කුසේදී මිය යාමයි. මෙලෙස සිදුවීම ප්‍රතිශතයක් විදිහට ගතහොත් මුළු ලෝකයේම 1%ක් වගේ වෙනවා. සමහර මව්වරුන්ගේ උදරය හරිහැටි වර්ධනය වෙන්නේ නැහැ. ඒ වගේම භ්‍රූණ චලන නොදැනීමත් කලලයේ මිය ගිහින් කියන්න පුළුවන් හේතුවක් වෙනවා. ඒත් මේක හරියටම බලන්න නම් වෛද්‍යවරයෙක්ගේ සහාය ලබා ගන්නම ඕනේ. මේ විදිහට මලදරු උපත් ඇති වෙන්න විවිධ දේවල් බලපාන්න පුළුවන්. සමහර වෙලාවට කලලයේ අසාමාන්‍යතා නිසාත් මේ දේ සිදුවෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම අම්මගේ යම් යම් සංකූලතා සහ ජානමය ගැටලු වගේම වැදෑ මහේ ගැටලු වගේ දේවල් නිසාත් ඔබට මලදරු උපතක් සිද්ධ වෙනවා කියන එක විශේෂයෙන් කියන්න ඕන දෙයක්. ගැබ්ගෙන ඉන්න කාලේදී අම්මට ඩෙන්ගු විවිධ උණ වර්ග හැදිලා තියෙනවා නම් මෙන්න මේ නිසාත් මලදරු උපත් සිදු වෙන්න පුළුවන්. මවගේ රුධිරයේ වගේම ගර්භාෂයේත් එක එක ප්‍රේෂණ තියෙන්න පුළුවන්. ජානවල ප්‍රේෂණත් මේකට හේතුවක් වෙන්නට ඉඩකඩ තියෙනවා කියන එක තමයි වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ. වැදෑ මහ හරහා කලලයට ලේ ගමන් කිරීමෙනුත් ඔබට අවාසනාවන්ත ලෙස මලදරු උපත් ඇති වෙන්න ඉඩ තියෙනවා. මලදරු උපතක් සිදු වෙච්ච ගමන්ම අම්මට තාත්තට හරි තමන්ගේ නෑදෑයෙක්ට හරි දැනුම් දෙනවා. සාමාන්‍යයෙන් කරන්නේ ඒ විදිහටනේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවකදී හැමෝම කල්පනාකාරීව සන්සුන්ව ඒට මුහුණ දෙන්න ඕනේ. මේ දේ සිද්ධ වුණේ මවගේ රෝග තත්ත්වයක් නිසාද කියලත් සොයා බලනවා. ඒ වගේම තමයි මේ කලලයේ මිය යාම අම්මාගේ ජීවිතයට අවදානමක් කියලත් අනිවාර්යෙන්ම සොයා බලන්නත් ඕනේ. මලදරු උපතක් සිදු වුණේ කොහොමද කියලා මවගේ රුධිර සාම්පල පරීක්ෂාවකින් හරි වැදෑ මහ පරීක්ෂාවකින් හරි හොයාගන්නත් පුළුවන්කම තියෙනවා. මිය ගිහින් ඉන්න පුංචි බිලිඳාගේ ශරීරේනුත් ඒක හොයාගන්න පුළුවන්. ප්‍රසූතියෙන් පස්සේ සති 6ක් 12ක් වගේ කාලයක් ඇතුළත මේ ඉරණමට මුහුණ දීපු අම්මලාව ආයෙත් රුධිර පරීක්ෂාවකට වෛද්‍යවරුන් විසින් යොමු කරනවා. ඒ වගේම තමයි ලදරු මරණ පරීක්ෂණයේ වගේම වැදෑ මහ පරීක්ෂණයේ වාර්තාවෙනුත් මලදරු උපතකට හේතු වුණ දේ සොයා ගන්නට ඉඩකඩ තියෙනවා. සාමාන්‍ය ප්‍රසූතියකට මේ වගේ මොහොතක මූලිකත්වයේ දෙනවා වගේම සිසේරියන් සැත්කම යොදාගන්නේ මවට යම් හානිදායක තත්වයක් හරි මානසික ආතතියකට පත්වලා ඉන්නවා නම් හරි විතරයි. හැබැයි මේක කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. මෙවැනි අම්මා කෙනෙක් ගොඩක් මානසික පීඩනයකින් ඉන්නවා. එතකොට ඒ කෙනාට ලොකු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා නිරෝගී දරු උපතකදී වගේ නෙමෙයි මල දරු උපතකදී උපරිම මට්ටමේ වේදනා නාශක ලබා දීලා ඒ මවට දැනෙන වේදනාවන් නැති කරන්න උත්සාහ කරනවා. මතක තියාගන්න නිරෝගී දරු උපතකදී ප්‍රබල වේදනා නාශක භාවිතා කරන්නේ නැත්තේ දරුවාට ඒකෙන් අනවශ්‍ය බලපෑමක් ඇති වෙන්න ඉඩකඩ තිබෙන නිසායි. ප්‍රසූතියෙන් පස්සේ මෙවැනි මව්වරුන් සාමාන්‍ය මව්වරුන් සහ ලදරුවන්ගෙන් වෙන් කරලා තමයි තියන්න ඕනේ. මේ වගේ අවස්ථාවකදී අවම වේලාවක් ඇතුළත ප්‍රසූතිය සිද්ධ කරනවා. එහෙම කරන්නේ අම්මගේ මානසිකත්වය වගේම ප්‍රමාද වීම නිසා කලලය දිය වෙලා අවශෝෂණය වුණොත් මරණ පරීක්ෂණයක් කළත් මරණයට හේතුවක් සොයාගන්න වෙන්නේ නැති නිසායි. මියගිය කලලය හේතුවෙන් මවට හානිදායක තත්ත්වයක් ඇතිවීමට අවස්ථාව තියෙනවා. කොහොම නමුත් මව්පිය යුවලක් මරණ පරීක්ෂණයට විරුද්ධ වුණොත් ඊළඟ ගැබ් ගැනීමේදී ඇති වෙන්න තියෙන ගැටලු දැන ගැනීමට තියෙන අවස්ථාව තමයි
අපි නැති කරගන්නේ. විශේෂිත පුහුණුවලත් පිරිස අතින් බිලිඳෙකුට ලබා දිය යුතු ගෞරවය රැකිනසේ සිදු කෙරෙන මෙවැනි පරීක්ෂණයක් මගින් ඉදිරියේදී මෙවැනි අවධානයකට ලක්වීම වළක්වා ගැනීමට අවස්ථාව උදා කරනවා. එම ලදරු මරණ පරීක්ෂණයේදී බිලිඳාගේ ශරීරයේ පිටතින් පරීක්ෂා කරන අතර පසුව සත්කමක් විදිහට ශරීරය තුල වෙනස්කම් තියෙනවාද කියලා සොයා බලනවා. ඒ වගේම අභ්‍යන්තර අවයවවල තියෙන පටක පරීක්ෂාවක්ද සිදු කෙරෙනවා. අවසානයේදී සත්කම කිසිදු ලකුණක් නොමැති අයුරින් දරුවාගේ මල සිරුර සකස් කරනවා. මෙම මල දරු ප්‍රසූතියෙන් පස්සේ අම්මාට වේදනානාශක හා අවශ්‍ය ඖෂධ ලබා දෙනවා. ඒ වගේම තමයි කිරි එරෙන එක නතර වෙන්නත් ඖෂධ දෙන්න ඕනේ. විලිඳු සිරුර මරණ පරීක්ෂණයේ වෙත යොමු කරන්නේ අම්මාගේ කැමැත්ත මත කියන එකත් කිව යුතුම දෙයක්. වැදේ මහද පරීක්ෂණ කටයුතු සඳහා යොමු කරනවා. අවශ්‍ය නම් අම්මටයි තාත්තටයි උපදේශන වලටද යොමු වීමේ ඉඩ කඩ තිබෙනවා. අනිවාර්යයෙන්ම ඔබ දැන සිටිය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ආයෙත් එම මලදරු උපතට මුහුණ දීපු මව ගැබ් ගැනීමකට සූදානම් වෙනවා නම් කායිකව වගේම මානසිකවත් නිසි තත්වය යටතේ ඉන්නට ඕනේ. ඒ වගේම කලින් ප්‍රසූතියේ සියලු වෛද්‍ය වාර්තා සමග වෛද්‍යවරයෙකු මුණ ගැසෙන එකත් ඔබට බොහොම වැදගත් වෙනවා. අමතක කරන්න එපා ඔබ පූර්ව ගර්භණී සායනවලටත් යොමු වෙන්න ඕනේ. ඒ වගේම ෆෝලික් ඇසිඩ් මිලිග්‍රෑම් 5ක් ලබා ගන්න. තවද ප්‍රසූතියෙන් පස්සේ ගෙදරට එන මේ වගේ අම්මා කෙනෙක්ව කිසිම වෙලාවක අපහසුතාවයට වේදනාවට පත් කරන්න නම් එපා. ඇයට අවධානය ආදරය උපරිමයෙන් ලබා දෙන එක නම් බොහොම වැදගත් වෙනවා. ඒ වගේම ඇයත් එක්කම මේ අවාසනාවන්ත අවස්ථාවට මුහුණ දීමට ඇගේ සැමියා වගේම නිවසේ ඉන්න අනිත් අයත් කාරුණික වෙන්න ඕනේ.